ඉන්ධන පෝලින් ගෑස් පෝලින් භූමි තෙල් පෝලින් මේ තමයි ලෝකේ උතුම් රට කියලා ඕදම් අනිපු අපේ රටට අද අත්විලා තියෙන කේදණීය ඉරණම එහෙ උ රටක දරු පැටවුන් අකුරු කරන්න අස්සාවෙන් දැන් යන්න එන්න අති දුෂ්කර මාර්ග තෝරගෙන ඒත් ඒක කොයිතරම් අවදානම් සහගතද කියන්න මේක හොඳම උදාහරණයක් රට හදමේ දරුවන් සුරක්ෂිත කරමි කියලා දිරුම් දුන්න දේශපාලකින් සැපිරිය සකවල ගමන් කරති පුංචි දරුවන් ඊට වඩා අනතුරුදායක ප්‍රවාහන ක්‍රම තෝරගෙන කලින් පිටුමෙව තක්ෂණ මහවිද්‍යාල ඉස්කෝලේක පුංචි දරුවෝ ටිකක් අද උදේ ඉස්කෝලේ එති ලොරිය තට්ටුව කඩන් වැටිලා දරුවෝ 13 දෙනෙක් රෝහලේලු පාරේ බස් එකක් නැතිම තැන දරුවෝ ටික පාරේ ආපු ලොරි රථයකට අතවනලා ඒ වෙනකොටත් මේ ලොරි රථේ 30 ගණනක පිරිසක් ඉඳලා ඉතින් මේ ලෝරි තට්ටුව කඩන් වැටුණු නිසා මේ දරුවෝ 13 දෙනා රෝහලේ ප්‍රතිකාර ලබනවා මේ තියෙන්නේ සමාජ මාධ්‍ය තුලින් අපි ලබාගත් සංවේදී ඡායාරූප පෙළ අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ මේ පැටවුන්ට ඉක්මන් සුවය ලැබේවා කියලා ඩොලරයක් කැසින්වත් දෙකෙනෙති මේ දරුවෝ රටේ ඩොලර් කාපාස් දෙන කල දේශපාලකයන්ගේ වැරදි වලට වන්දි ගෙවන්නේ කවර පවකට පාලකයන්ගේ අදෝරදර්ශී වැරදි තීන්දුව తీරන හේතුවෙන් පීඩණයට පත් වූ දරුදරියන් පිරිසක් අකුරු කරන්නට රැගෙන ගිය ලොරියක තට්ටුව කඩාවැටී අනතුරට ලක්වීම කෙතරම් දෛවෝපගතද ඇතින්ම මෙවැනි සිදුවීම් දිනෙන් දින අසන්නට දකින්නට ලැබීමට තරම් අපි කතරම් පෞකාරද රටේ තීන්දුව తీරන ගන්න පාලකින් හරි ආකාර තීන්දුව తీරන නොගැනීමත් වංචා කිරීම නිසාවෙන් අද අපේ රට එතමත් බංකොලොත් තත්ත්වයකට පත්වලා තියෙනවා දකින දකින බලන බලන හැම අතම දකින්නට ලැබෙන්නේ පෝලිම් විතරයි ඉන්ධන පෝලිම් වල භූමි තෙල් පෝලිම් වල Tamange දවසම දිය කර හරින්නේ කුසට ආහාරක් හොයාගන්න රැකියාවට යන්න විදියක් නැහැ රැකියාවට යන්න තෙල් ටිකක් නැහැ රැකියාවට යන්න තෙල් ටික නැතුව කොහොමද රැකියාවට යන්නේ රැකියාවට නොගියොත් ගෙදර ඒකේ කුස්සගෙන නිවන්නේ කොහොමද ප්‍රශ්න නම් මෙවට නමුත් පාලකයන්ට මේ ප්‍රශ්න නෙවෙයි මොකද එයාලගේ වන්නේ සැප ජීවිත මහා ජනතාව කොයිතරම් දුක් වේදනා විඳත් පාලකයෝ සොර සැප විඳිනවා මේ පුංචි වුන් කිසිම දෙයකට සම්බන්ධ නැහැ මේ පුංචි වුන් කරපු වරදක් නැහැ හැබැයි ඒ පුංචි වුන් විඳවනවා ඉපදෙන්න එන්න පුංචි වුණොත් විඳවයිද කියලා තමයි බය. ඒ කොහොම වුණත් මේ පුංචි පැටවුන්ට පිග්මන් සොය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. මෙවැනි අනතුරු සිදු නොවන්නට පාලකයන් වගබලා ගන්නවා නම් ඒතමත් හොඳයි කියලා තමයි අපිට කියන්නේ තියෙන්නේ. නමුත් වර්තමානයේ ඇතිවලා තියෙන තත්ත්වේ නිසාවෙන්ම අපිට ඉදිරියේදී මෙවැනි සිදුවීම් අසන්නට දකින්නට සිද්ධ වෙවි. පාලකයන් ඇස් කන් පියාගෙන ඉන්න අතුරු මෙවැනි දේවල් අපිට අසන්නට දකින්නට ලැබේවි. ඉතින් මේ වීඩියෝ වෙන ඔබමත් දැනගත්තනම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහස් පහතින් කමෙන්ටුවක් එක්කරනත් අමතක කරන්න එපා. දෙකටම රැඳී සිටින්න ලංකාව අපිත් සමගින්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.